අද තයිවන් කියලා පිළිගන්නවා channel එකට ඔයාලා සියලු දෙනාම මම අද කතා කරන්න යන්නේ YouTube ගැන. YouTube කියව ගමන් ඔයාලට මතක් වෙන්නේ ගොඩක් වීඩියෝ බලන්න අපි YouTube භාවිතා කරනවා. ඒ වගේම මොන හරි news එකක් හොයාගන්න, ඒ වගේම මොන හරි දෙයක් ගැන අපිට විස්තර හොයාගන්න අවශ්‍ය වුණ ගමන් අපි ඉක්මනින් ඉන්නේ YouTube එකට. YouTube එකේ අපි නොදන්න tricks ගොඩක් තියෙනවා. මම අද කියලා දෙන්නම් YouTube එකේ tricks කීපයක් ගැන. මේ tricks භාවිතා කරලා ඔයාට පුළුවන් ඔයාගේ කාලේ ඒ වගේම ඔයාගේ data ඉතුරු කරගන්න. වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඒත් එක්කම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයා තාමත් Tech Guide YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් පල්ලෙහාට ගිහිල්ලා Tech Guide YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම මේ වගේම වීඩියෝ upload කරපු ගමන් notification එකක් මාර්ගෙන් දැනගන්න. ඔයා YouTube එකේ වීඩියෝ එකක් බලද්දි ඔයාට මේ double tap option එක භාවිතා කරලා වීඩියෝ එක ඉස්සරහට තප්පර 10ක් සහ වීඩියෝ එක නැවත පසුපසට තප්පර 10 ගානේ අපිට එහාට මෙහාට කරගන්න පුළුවන් මේ විදිහට. අපිට මෙතනින් මේ විදිහට ගියලා අවශ්‍ය ටයිම් එක අපිට හදා ගන්න පුළුවන්. जनरल ඊට පස්සේ මෙතන තියෙනවා double tap to seek. මේ විදිහට අපිට තප්පර 10 15 20 30 60 වෙනකන් අපිට වෙනස් කරගන්න පුළුවන්. මම මෙතන තප්පර 10 තිබුණ එක තප්පර 15 වෙනස් කරලා බලමු අපි නැවත ගිහලා වීඩියෝ එක. මේ විදිහට double tap කරාම දැන් තප්පර 15 ගානේ අපිට වීඩියෝ එක ඉදිරියට සහ නැවත අපිට අවශ්‍ය නම් වීඩියෝ එක පසුපසට ගන්නත් පුළුවන් තප්පර 15 ගානේ. ඔයා YouTube වීඩියෝ බලන්න භාවිතා කරනවා නම් ලැප්ටොප් එක හරි එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එක හරි ඔයාට බෑක්වර්ඩ් ෆෝවර්ඩ් වලට භාවිතා කරන්න පුළුවන් J සහ L key එකත් K key එකෙන් ඔයාට පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරගැනීමේ හැකියාවත් අපිට කරගන්න පුළුවන්. ඊළඟ එක විදිහට මම ඔයාට කියලා දෙන්නම් ප්ලේබැක් ස්පීඩ් එක වෙනස් කරගන්න විදිය. ඔයාට පුළුවන් වීඩියෝ එකක් ටිකක් ඉක්මනින් බලන්න ඕන නම් මේ විදිහට මෙතන ක්ලික් කරලා ගිහිල්ලා ප්ලේබැක් ස්පීඩ් එක වෙනස් කරගන්න. මේකේ නෝමල් තියෙන අපිට ඕන නම් ෆාස්ට් කරගන්න පුළුවන්, ස්ලෝ ඕන නම් ස්ලෝ කරලා බලන්නත් පුළුවන්. ඊළඟ එක විදිහට මම ඔයාලට කියලා දෙන්නම් ඔයා YouTube එකේ වීඩියෝ බලලා ඔයා කමෙන්ට් දානවා නම් ඔයාට පුළුවන් ලස්සන එක එක විදිහේ ෆොන්ට් භාවිතා කරලා මේ YouTube වීඩියෝ වලට කමෙන්ට් කරන්න. මම ඒක මේ විදිහට ඔයාලට කියලා දෙන්නම්. ඒකට යන්න ඕන ඔයා Lingua Jam කියන වෙබ්සයිට් එකට. ඔයා මේ විදිහට Lingua Jam කියන මේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඔයාට දාන්න ඕන කමෙන්ට් එක මෙතන ටයිප් කරගන්න. ඊට පස්සේ පහලට ගිහිල්ලා ඔයාට මේ විදිහට ඔයා කැමති ෆොන්ට් සයිස් එකක් තෝරගෙන කොපි කරගන්න. මම මේක තෝරගන්නම්. මෙතනින් කොපි කරගෙන ඔයාට පුළුවන් YouTube එකට ගිහිල්ලා මේ විදිහට කමෙන්ට් එක පේස්ට් කරන්න. එතකොට මේ විදිහට ඔයාට පුළුවන් එක එක වෙනස් විදිහේ ෆොන්ට් භාවිතා කරලා YouTube එකේ කමෙන්ට් දාන්න මේ මං කියලා දීපු වෙබ්සයිට් එක භාවිතා කරලා. ඊළඟ එක මම ඔයාලට කියලා දෙන්නම් YouTube එකේ අපිට පුළුවන් dark theme එක භාවිතා කරන්න. ඒකට කරන්න තියෙනවා මෙතන ක්ලික් කරලා settings යන්න. settings වල general යන්න. ජනරල් වල මෙතන තියෙනවා dark theme. මේක ඇක්ටිවේට් කරගන්න, ඔන් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන ඉතින් මේක සම්පූර්ණ dark වුණා. මේ dark theme එක ඇත්තටම දාගත්තාම ඇස් වලට ටිකක් පහසු විදියට අපිට වීඩියෝ බලන්න පුළුවන්. ඔයත් මේ dark theme එක dark mode එක use කරලා බලන්න ඔයාගේ ඇස් වලට පහසුද කියලා.
මේක ඇත්තටම ඇස් වලට ටිකක් වෙනසක් දැනෙනවා මොකද අර බ්‍රයිට්නස් ගතිය ටිකක් අඩු නිසා ඩාර්ක් නිසා ඊළඟ එක විදිහට ඔයාලට කියලා දෙන්නම් ඔයාලට පුළුවන් වීඩියෝ ඩවුන්ලෝඩ් කරගන්න YouTube වීඩියෝ ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මේ විදිහට ඔයාලට ඩේටා තියෙන වෙලාවට එහෙම නැත්නම් ඔයා නයිට් ටයිම් ඩේටා වලින් ඔයාලට පුළුවන් YouTube වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා තියාගන්න ඔයා මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා තියාගෙන ඔයාට පුළුවන් ඩේටා නැති වෙලාවට එහෙම නැත්නම් ඔයා Wi-Fi ඩේටා එහෙම නැත්නම් මොබයිල් ඩේටා නැති වෙලාවට ඔයාට ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ පස්සේ ඔයාට අවශ්‍ය වෙලාවක බලන්න පුළුවන් මෙතනින් ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරලා ඩවුන්ලෝඩ් කරගන්න මෙතන ලයිබ්‍රරි වලට ගිහිල්ලා පුළුවන් ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත YouTube වීඩියෝ එක බලන්න මෙතනදී ඔයාට කිසිම ඩේටා වැයවීමක් සිද්ධ වෙන්නේ නැහැ මොකද ඔයා නයිට් ටයිම් ඩේටා හරි එහෙම නැත්නම් ඔයා ඩේටා තියෙන වෙලාවක තමයි මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලා තියාගන්නේ එතකොට ඔයාට ඩේටා නැති වෙලාවක මෙතනට ඇවිල්ලා ලයිබ්‍රරි එකට ඇවිල්ලා ඔයා ඩවුන්ලෝඩ් කරගත්ත වීඩියෝ බලන්න පුළුවන් ඊළඟ එක විදිහට මම ඔයාලට කියලා දෙන්නම් ඔයා YouTube එකේ මොනවා හරි වීඩියෝ එකක් බලනවා නම් ඔයාට හිස්ටරි එකක් ඉතුරු කරගන්න නැතුව එහෙම නැත්නම් හිස්ටරි එකක් නැති වෙන විදිහට ඔයාට පුළුවන් වීඩියෝ බලන්න. ඒකට කරන්න තියෙන්නේ ඔයා මෙතන වාගේ Google account එකට ගිහිල්ලා turn on incognito කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාට පුළුවන් මේ විදිහට ඔයාට ඕනම වීඩියෝ එකක් බලන්න මේ ඔයා බලන ඕනම වීඩියෝ එක හිස්ටරි එකක් ඉතුරු වෙන්නේ නැහැ. මේ විදිහට අපිට ඕන එකක් සර්ච් කරලා බලන්න පුළුවන්. මේ විදිහට ඔයා incognito වලට ඇවිල්ලා සර්ච් කරලා ඔයාට YouTube වීඩියෝ ඕන එකක් බලන්න පුළුවන් ඔයාගේ කිසිම හිස්ටරි එකක් ඉතුරු කරගන්න නැතුව ඔයා channel එක තාමත් subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා subscribe කරලා තියාගන්න Tech Guide YouTube channel එක. ඒ ළඟම තියෙන පොඩි notification bell button එකක්. ඒ bell button එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාට පුළුවන් මම මේ වගේම තාක්ෂණික වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාට notification එකක් මාර්ගෙන් දැනගන්න. අදත් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. අපි තවත් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ආයෙත් ඉක්මනින් හම්බෙමු.